දෙන්න මේ ළඟින් ගයක් හරි වත්තක් හරි වාගම් මාලින්ද ඊළඟ පාර අපි කොළඹ ගියාම මම බැංකුවට ගිහින් කතා කරන්න. ඉස්සරේ ගිය ලීමක් දුන්න සමහරට බැංකු පොත නැති වුණත් මට බැංකුවෙන් සල්ලි ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් කිසි කරදරයක් නැහැ. අපි දෙන්නට ගයක් හදාගන්න ඕනෙවටත් වැඩි සල්ලි ඒකේ තියෙනවා. ඒක පස්සේ බලමු ආරුණි. අපේ කම්පැනිත් මම හිතුවට වැඩිය පඩි හොඳයි. හොඳට වැඩ ටික කරගෙන ගියොත් තව අවුරුද්දක් ඉදිරියට යද්දි හොඳ තැනකට එන්න පුළුවන් වෙයි. දැනටමත් හැම කෙනාම මට හොඳටම හිතවත්. අපි දෙන්න දනදා මාලිගාව ඇතුලින් හිමින් ඒ විදිහගෙන ආවා. එළියේ වහිනවා සෑහෙන තදින්. කුඩයක් ඇටින් වුණත් යන්න බෑ වගේ. මං පඩිපෙල් ළඟ වීථියට ලං වුණා. වහිනකොට මේ පළාත කොයිතරම් ලස්සනද. මාලින්ද වැස්ස දැම්ම පායන එකක් නෑ වගේ. අපි කුඩේ අරගෙන යමු. එතකොට වැඩි තෙමෙන එකකුත් නෑ. දැන්ටමත් හොඳටම රෑ වෙලා. සිසිලින් අම්ම විතරයි ගෙදර තින්නේ තනියම. වාට තෙමෙන්න හොඳ නෑනේ අරුණි. බෙහෙත් ගන්න අතරේ තෙමුණොත් හොඳට තියෙයි. ඩොක්ටර්ස්ලා කොයිතරම් කියලා තියෙන්නේ වාට පරිස්සම් වෙන්න කියලා. අපි තව ටිකක් වෙලා බලලා වැස්ස අඩු කළේ නැත්තම් යමු. පැය භාගයක් විතර ගියා. වැස්ස අඩුුනේ නැහැ. අපි දෙන්න කුඩි ඉහළගෙන පඩිපෙළ පල්ලයට ආවා. ඒ ටිකටත් මගේ පිට තෙද පරිද වෙලා. මම අරණිව පුළුවන් තරම් නොතෙමින්න අතින් තුරුළු කරගත්තා. හොඳනම කරු වෙලලා. වැස්ස තවත් අද වුණා. අපි දෙන්න භාගෙට තෙමේගෙන බස් හෝල්ට් එක ළඟට ආවා. හොඳටම තෙමුණා මාලින්ද. ඒක තමයි අරුණි. ඊළඟට එන බස් එකේ අපි කොහොම හරි නගිමු. අරුණි තව තවත් මගේ උණුසුමට තුරුළු වුණා. ඇතින් බස් එකක් එනවා වගේ. ඒත් ඒකම පාරේ අනිත් පැත්තෙන් ආපු කාර් එක මා අයියෙන් බ්‍රේක් කළා. එකපාරටම අපි දෙන්න ළඟ නැවතුණා. බ්‍රාස්, ඒ රතුපාට කාර් එක අඳුරගන්න මට තප්පරයක්වත් ගියේ නැහැ. අරුණි මගේ අත මිරිකා ගත්තා. සමන් තව යාළුවෙක් එක්ක. ඌ මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ පපුව ගැහෙන්න උනා. හා උඹලා එහෙනම් මෙහෙ ඉන්නේ. වල් බැල්ලි. සමන් කාර් එකේ දොර අරගෙන එළියට බැස්සා. ඔයා බය නැතු ඉන්න අරුණි. මම අරුණිගේ අත තවත් අදින් මිරිකා ගත්තා. උඹ මාව කෑව බැල්ලි. මගේ මූණේ දෙලි කෑවා. දැන් ඉතින් මම තවත් බලාගෙන ඉන්නේ නැහැ. හොඳින් හරි නරකින් හරි මම උඹව ගෙනියනවා යකෝ. ඌ ඉන්නේ කෙලින් ඉන්න බැරි තරමට බීලා කියලා මට තේරුණා. සමංගේ යාළුවා කාර් එකෙන් එළියට බහිදී මම වටපිට බැලුවා. අහලා පහලා සෙනගත් නැහැ. වරෙන් යන්න දැන්. උඹ මෙච්චර දවස් මාත් එක්ක හැංගිමුත්තම් කළා ඇති. සමන් අරුණිගේ අතින් ඇද්දා. ඒකම අරුණි මාව බදාගත්තා. මගේ ඉවසීමි රතුකට පුපුරලා කඩලා ගියා. අත තියන්නේ අරුණිට. උඹ සෙල්ලම් කරපු කාලේ ඉවරයි සමන්. දැන් එයා මගේ. මගේ කෙල්ලගේ අතින් ඇල්ලුවොත් මම උඹව මරාගෙන මැරෙනවා යකෝ. උඹලා එකතු වෙලා හැමදාම අපිට වද දුන්නා. අරුණිව ලෙඩ කළා. දැන් ඒව ඉවසෝ ඇති. වරෙන් ඕනම දෙයකට මම ලෑස්ති. සමන්ගේ වේවුල නැත අරුණිගේ මූණ හරහා ගියා. චටාස්. ඒ පාරට අරුණිගේ ඇස් දෙකින් කඳුළු බේරෙනවා. එයා අතේ මූණ වහගත්තා. තමන් ඉස්සරහදි තමන්ගේ කෙල්ලට කොහෙවත් යන පහරේ කතක් තියනවා දකින්න කැමති මොන කොල්ලද? තවත් නැති වෙන්න දෙයක් මට තිබුණේ නැහැ. පරයා ගෑණියට ගහලා චණ්ඩියක් කියන්න එපා යකෝ. මම මුළු ඇඟේම ශක්තිය එකතු කරලා ඌගේ මූණට ගැව්වා. කුණු ඉන්න බීලයිට පුසමන්ට ඒක දරා ගන්න පුළුවන් උනේ නැහැ. මිනිහා පාරේ තිබුණු වතුර ගොඩ උඩට ඇදගෙන වැටුණා. මගේ කේන්ති අත් දෙක දිගී ගලාගෙන ගියා. මඩ කාගෙන මම ඇති වෙනකන් උට ගහගෙන ගියා. ඌගේ නහයෙන් ගලාගෙන ආපු ලේ මගේ අතෙත් හැමතැනම ගෑවිලා. ආහ්. එකපාරටම පිටිපස්සෙන් මගේ බෙල්ලට ඉවසන්න බැරි පාරක් වැදුණා. සමන්ගේ යාළුවා පිටිපස්සෙන් ඉඳගෙන මට ගැහුවා. මිනිහා තින්නේ හොඳටම බීලා. තව තවත් මම හිතේ හිටියේ නෑ. මිට මොළොප අතින් ඌගේ නහයට ගැහුවා. කෙල්ලෙකුත් එක්ක මම කොහොමද බීලා වුණත් මිනිස්සු දෙන්නෙක් එක්ක ගහගන්නේ. මිනිහා නහය බදාගන්නේදී අරුණේ මගේ අතින් ඇද්දා. එයා හොඳටම බය වෙලා හෝල්ට් එකට ලං වුණ බස් එක මම දැක්කේ ඒකම වගේ. අනේ අපි යමු මාලින්ද. අරුණි මගේ අතින් ඇදගෙන බස් එකකට ගොඩ වුණා. බස් එක කොහාට යන්නේ එකක්ද කියලාවත් අපි දෙන්නම දන්නේ නැහැ. ඇතුළේ සෙනගත් වැඩියේ නැහැ. හොඳටම තෙමිලා මඩ නාගෙන ඇඳුම් පොඩි කරගෙන හිටපු අපි දෙන්න දිහා මිනිස්සු බලන්නේ හරියට හොල්මන් දිහා බලනවා වගේ. මම අරුණිගේ අතින් අල්ලගෙන පිටිපස් සීට් එකකින් ඉඳගත්තා. මට බයයි මාලින්ද. අරුණි එක ගහන හඬින් මිමිනුවා. බය වෙන්න එපා අරුණි. අය කිසිම දාක කාටවත් මම ඔයාව උදුර ගන්න දෙන්නේ නැහැ. දැන් සමන්ගේ බාර ඉවරයි. සෑහෙන දුරක් යනකම් සමන්ගේ කාර් එක බස් එක පස්සෙන් පැන්නුවා. ඒ වුණා ටික වෙලාගෙන් වාහනේ අපිට මග ඇරුණා. ඒ වෙනකොටත් අපි දෙන්න බහින තැනින් සෑහෙන දුරක් ඇවිත්. ධාරණිපාත වැස්ස වහිද්දි මම අරුණිගේ අතින් අල්ලගෙන බස් එකෙන් බිමට වැස්සා. හොඳටම වහින අරුණේ. කමක් නෑ මාලින්ද. අපි දෙන්නට තවත් තෙමින දෙයක් ඉතුරුලා නෑ. යමු. අරුණේ මගේ මූණට ඉවිලා හිනා වුණා. ඕනෙම ප්‍රශ්නයක් තියෙද්දි වුණත් ඒ රත්තරන් හිනාව දකින්න මම කොයිතරම් ආසද. අකුණු ගහන මා වැස්සේ හොඳටම තෙමේගෙන පුංචි කුඩේ ඇටින් මට තුරු වෙලා හිටපු අරුණගේ අතින් අල්ලගෙන මම ආපහු ආවා. අපි හිට අනිද්දම් බඳිමාරණේ. මම හිට උදේම අක්කටයි බින්දුරයි එන්න කියන්නම්. එතකොට අපිට පුළුවන් නුවර රෙජිස්ට්‍රාර් කෙනෙක් හොයාගෙන අනිද්දට අස්සම් කරන්න. එතකොට නීතියම ඔයා මගේ. ඊට පස්සේ සමල්ලාට කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඔව් මාලින්ද අපි අනිද්දම් බඳිමු. දැන් නම් ඉතින් තවත් දවසක්වත් කල්යවන්න බෑ. ඔයා මගේ. මම ඔයාගේ මාලින්ද. ඒක කාටවත් නැති කරන්න දෙන්න බෑ. ඒක නැති වෙන්නෙත් නෑ. අපි ගෙදර ලං වෙද්දී අරුණේ මට තවත් තුරුණා. සමන් අපිට වද දෙන තරමට අපේ ආදරේ තවත් වැඩි වෙනවා.
අනේ අරුණ නුනා හොඳටම තෙමිලා. සිසිලින් අම්මා අපිව දැකපු ගම බුදුන් වෙලා වගේ කිව්වා. මමත් එතකොට අරුණ දිහා බැලුවා. එයාගේ ගවම ඇඟටම ඇලෙන තරමට තෙමිලා. මගේ ඇඟ පුරාමත් වතුර ගලනවා. මෙච්චර වෙලා තේරෙන්නේ නැති වුණාට අපි දින තෙමිලා තියෙන තරම. අපි තෙත ඇඳුම් මාරු කරලා සිසිලින් අම්මා හදලා දීපු කෝපි බිව්වා. මගේ හිතේ ගැස්ම තාමත් එහෙම් පිටිම අඩු වෙලා නැහැ. අරුණි, මට හොඳටම හිතලයි මාලින්ද, මේ බලන්න මාව වේගුලනවා. මම අරුණිව තුරු කරගත්තා. ඒ ඇඟිලි තුඩු සීතලම සීතලයි. අඳුරේම අරුණි මට තවත් ලං වුණා. හිත ඇතුලේ තියෙන ඕනම ප්‍රශ්නයක් දරාගන්න තරම් හයියක් මට ඒ උණුසුමින් ලැබෙනවා. වේල් දාලා පුහුරුවක් උඩ මුඳු මාරු කරලා නෑද යාළුවෝ, හැම දෙනාගේ ඉස්සරහා ඔයා මගේ මනමාලි කරගන්නේ මම හීන මැව්වේ. ඒත් අම්මලා අපිට ඒකට ඉඩ දුන්නේ නෑ. මේ වෙලාවේ නම් මගේ අතේ ඒ තරම් සල්ලිත් නෑ. මම තාම ජීවිතේ පටන් ගත්ත විතරයි අරුණි. ලබන සුමානින් පස්සේ තමයි SSL මට ස්වඩි ලැබෙන්නේ. ඒ මොන වුණත් අනිද්දට ආන්ඩු පොතේ ලියලා මම ඔයා මගේ මනමාලි කරගන්නවා. මම කවදාවත් සැප සම්පත් ගැන හීනමැවි නෑ මාලින්ද. ඔයාගේ ආදරේ විතරයි මට ඕනේ. මින් පස්සේ කවදාවත් මාව තනි කරන්න එපා රත්තරන්. මට දැන් ජීවිතේ තියෙන්නේ ඔයා විතරයි. මම ඔයාට ආදරේ මාලින්ද. අරුණිගේ සීතලම දෙතොල්වල පහස මගේ නල්ලට දැන්නා. එළි තාම සිරිසිරි වැස්ස, හතර අතේ මීදුම් පිල්ලා. අරුණි තවම නිදි. මම ඒ මොහොන දිහා බැලුවා. අරුණි, එයා හෙමින් ඇස්පී ඇරියා. මගේ ඔළුව ගොඩක් බරයි වගේ මාලින්ද. ඊරෑ තෙමුණ හින්දා වෙන්නේ නැති. මම අරුණිගේ නල්ලට අත දිබ්බා. ඇඟ යාන්තමට රස්නේ වගේ. බේත් පෙති දෙකක් බීලා හොඳට නිදා ගන්න අරුණි. මම සිලින් අම්මට කියන්නම් කොත්තමල්ලි ටිකක් අම්බලා දෙන්න කියලා. දවල් වෙනකොට අඩු වෙලා යයි. මම නැගිට්ට. අද නම් ඔෆිස් ඇද්දි හොඳටම පරක් වෙයි. අරුණිත් වෙනදා පුරුද්දටම අමාරුවෙන් වුණත් මගේ පස්සෙන් ආවා. අරුණි, හොඳ ළමයා වගේ ගිහින් නිදා ගන්න. සිසිලින් අම්මා කෑම ලෑස්ති කරයි. කුස්සිය ඉඳගෙන වැඩ කළාම තවත් වැඩි වේ වගේ හිසරදේ. අරුණි, මම වැඩට යන්න පටන් ගත්ත දවසේ ඉඳන් හැමදාම මට දවල් කෑම එක හදලා දෙනවා. අරුණිට තාම උයන්නත් බෑ. ඒ හින්දා යා මේ දවස්වල සිසිලින් අම්මා වෙනකොට එතන ඉඳන් අහ ගන්නවා. ඒ වුණත් මාලින්ද, හෙට මම මනමාලියෙක් වෙනවා. තාමත් උයන්න බෑ. කවුරු හරි දැනගත්තොත් ලැජ්ජාවේ පණ යනවා. අනික මම දැන් ඉඳලම ඒවා පුරුදු වෙන්න ඕනේ. දැන් නිකන් හිටියට මේ කොල්ල පස්සේ හරි මට බැන්නොත් එහෙම. අරුණි දිවෑද කළා මට කිව්වා. බය නැතු ඉන්න. මේ කෙල්ල ගැන හැමදේම දැනගෙනයි මම මනමාලි කරගන්නේ. මම ලෑස්තිලා කාමරෙන් එළියට එද්දි අරුණි කෑම එකක් අරගෙන දොර ළඟ. සිසිලින් අම්මට කියන දවල් කවුරු හරි ආවිත් කතා කරලා දොර අරින්න එපා කියලා. සමහර වෙලාවට සමන් තාමත් මේ කිට්ටුව ගැවසෙනවා වෙන්න පුළුවන්. මම අද ඔෆිස් යන්නෙත් වෙනද යන බස් එකේ නෙමෙයි. කවුරු හරි ආවොත් අපි දෙන්න ඊයේ රෑම කොළඹ ගියා කියලා කියන්න සිසිලින් අම්මට. ඔයා වුණත් වැඩි එළියට බහින්න එපා. අරුණි ඔළුව වෙනවා. ඔයා උදේ අක්කටයි බින්දිරයි කෝල් කරනවා නේද? සමහර වෙලාවට ගිහන්ල එහෙ යන්න ඇති ඊයේ රෑම. ඔව්, මම හිට අවසර රෙජිස්ටර් කෙනෙක් එක්කගෙන එන එක ගැනත් හොයලා බලලා එන්නම්. මාලින්ද, බඳිනවා කිව්ව වෙලේ ඉඳලා මගේ හිතට හරි අමුතුයි. කියාගන්න බැරි තරම් සන්තෝෂයක් තියෙනවා. මට ලැජ්ජයි වගේ. මම ගේට්ටුව වල hina වුණා.